අපේ මේ දැන් ඉන්නේ අතරම පුවත් 500 ගම මඩහපල උමන්දාව මහා විහාරයේ. එහෙම නැත්නම් එහෙමනම් අපි සිංහලෙම කියනවා නම් සමත්‍රපද රහතන් වහන්සේගේ පන්සලේ. බම්බුවේ රහත්. දැන් රහතන් වහන්සේ කියනවා නේද ඔයගොල්ලන් දැකලා තියෙන Facebook එකේ YouTube එකේ එයා කියනවා මේ උද්ඝෝෂණ කරන්න නැතුව වරෙව් කියනවා මේකේ මේ මේ මොනවද උමන්දාවේ මේ සමාදාන වලට. දැන් බලන්න අතරම පුවත් අපි මේ උමන්දාව තුන ආවට පස්සේ නම් මේක අක්කර 100 කට ලොකු තැනක්. අතන මෙතන සම්පූර්ණ හෝටල් වගේ තියෙන්නේ. මේක ඇතුලේ වැඩ කරන්නේ ආමි එකෙන් පොලිසියේ සිවිල් ආරක්ෂකයි තමයි මේක ඇතුලේ මේ වත්තේ වැඩ කරන්නේ. අපෙන් අපේ බදු මුදල් වලින් පඩි අරගෙන තමයි මේ සිවිල් ආරක්ෂකව මේක වැඩ කරන්නේ. සිවිල් ආරක්ෂක නිලධාරීන් 30ක් ඉන්නවා. පොලිසිය නිලධාරීන් 15ක් ඉන්නවා. යුද හමුදා නිලධාරීන් 20 දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. ඒතර ඒගොල්ලන් තමයි මේක ඇතුලේ අතරම ගුවොත් මේ ඔන මේ ඔය පල්ලි අල්ලන්න ඔය වත්තට මේ බලන්න මේ වත්ත මේ ඔක්කොම මේ කොටන්න කරන්නේ. මේ බලන්න මේ පිළිම ඔක්කොම මේ ඔක්කොම මේ අපරාධ කරන්නේ. ඔක්කොම කරන්නේ මේ මේ සිවිල් ආරක්ෂකයන් තමයි කරන්නේ. අතරම මෙදිරිම කතා කරත් හරි හැමද මාත්‍ය ඕකනවත්තන්න ඕක ජොනියා හතරක් බාල දින පන්සලට ඊට පස්සේ මේ කොහරි කියලා උදේවේදී කට්ටිය මාරලා දින පන්සලෙන් දැන් ආරංචියක් තියෙන දෙහිවල උමන්දාව කියලා එකක් තියෙනවා කියලා ඒක ඉන්නවා කියලා තමයි කියන්නේ ජොනියා. පොලිස් ෆෝන් එක ඔව් ගලවන්න ඕනේ මේ පොලිස් එක දාලා නැහැ නේද කම පොලිස් එකේ පුක
ගෙනාව අපි ඩිෆෙන්ඩර්යා. මෙන්න මහින්දගේ ආරක්ෂකට ආරක්ෂාවට ආපු VIP වාහනේ. මේ පේනවනේ ඩිෆෙන්ඩරේ. ඒ ඇයි බං උඹ ලෝක ඉතුරු කරේ? ඕක තරයි යන්න තිබ්බනේ. සුදුවක තිබ්බා. සුදු එක මාරු ළමයි ගන්න. දේශපාලන අන්තර පුක දිදි නේද? හද යුනිෆෝම් එකක් අරගෙන කොල්ල ගොමා දිනනවා කොල්ල ඔබලා කතා කරහල ඔබලා ගොමා දිනනවා නේද බුදු රජාණන් වහන්සේ අම්පාර කඩේ කෙනෙක් ඉන්නවා අම්පාර කඩේ පොඩට අතෝසන්නකෝ
අපි ඔයාලා මැසල්පුර ට්‍රාන්ස්පෝර්ට් දෙන්න මැසල්පුර අතර බස් එකක් වඩ ගන්න පුළුවන් වෙයිනේ කවුද මේ අකිල රණ රණහංස ගුණවර්ධන ඔයා මෙහාට ඇවිල්ලා බලන්න පොඩ්ඩක් වාට තුර මේ ඉතුරු ටික අපි කියලා දෙන්නවාට ඔයා මේ මෙහාට එන්න ගුමන්දාට ඉතුරු ටික කියලා දෙන්න ඈ වාගේ දරුවලාවන්න ගන්න සබන් කැලලටත් අපි බදු ගෙවනවා. ඒ ගෙවන බද්දෙන් තමයි ඔයාලට පඩි ගෙවන්නේ. ඒ පඩියට ඔයාලා රජේ ආයතන මොකේ ඔයාලා රජේ ආයතන ගිහලා අපි යනකොට ඔයාලා ලැට් එකක් ඇද හිටියත් අපි මුකුත් කියන්නේ නැහැ අයියා. ඒක රජේ රස්සාව. හරිද? රජේ එකක් කරන්නේ ඒක කරන්න ඕන. මේක රජේ නෙවෙයිනේ. දැන් මේකේ මම දන්නවා පැහැදිලිව CSD ගෙන් තමයි මේක ටොයිලට් අදින්නේ. ටොයිලට් හොදන්නේ CSD ගෙන්. අද ඒක නැහැ කියන්න එපා ඔයාලා. ඔයාලා දැම්මල තියන ටොයිලට් හොදන්න ඕන. එතකොට රජේ යුනිෆෝම් එකක් අදින මිස්සුද මේක ටොයිලට් හොදන්න ඕන. ඔබතුමාලා රජ සේවකයෝ පටිගන්නේ එතකොට සර් යුද හමුදාව කොල්ල මෙතන බාල්දුව පේනද ආරක් බඳින්න ඕන කිරි දෝන්න ඕන බ්ලොග් ගල් ගන්න වහගෙන ඉන්නේ.
ඕක අරගෙන මෙතෙන්ට හරිනේ ඒක නිසා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒ අපි දැන් කොහොමද කරන්නේ හරිනේ අපි වමද කරන්න එපා අපි සිංහල බෞද්ධයෝ මොකටද මතක තියාගන්න අපි මේ රන්රුවට සරුවට යන ජාතියක් නෙමෙයි මොකද අපි හැමතිස්සම විශ්වයෙන් ඉන්න ඕනේ මේව නැත්නම් පස්සේ ප්‍රතිඵල අපි තනි වෙනවා මොකටද මතකද අපි තනි වෙයි ඔයා තනි වෙයි කණ්ඩායමක් අපි මෙතන ඉන්නවා පස්සේ අපි තනි වුණාන් පස්සේ අපිට කවුරුත් නැතුව යනවා ඒ නිසා අපි කියන්නේ අපි ඔයාලා ඉල්ලන දේ අපි කරලා දෙනවා එල්ලුවක් නැහැ ඔයාලා සාමකාමී වෙන්න පොතර මතකද අපි බෞද්ධ ළමයි බෞද්ධ දරුවෝ ඈ ඒක අමතක කරන්න එපා කවුරුත් අපි ඉවසීම තියෙනවා අපි ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවා මේවා වෙන්නත් නම් විතරයි අපි අනිත් තැන වලට අපි යන්නේ වැදිනේ අපි මේක ඇතුලේ අමමල් වේද වල හානි කරේ නැහැ ඒක තමයි ඒ
උඹේ අම්මට ඉතින් මට ඒ ටික මං කියන්න උඹේ අම්මට මොකක්ද මේ සීන් එක පන්සල් වලට ගහන්න මෙහෙම පුත්ත පන්සල් වලට ගැහුවේ නෑ මේක පන්සලක්ද මේ උඹන්දා වගේ දන්නේ නැහැ මම විතර කතා මේ කියමු වැඩ සාමිගේ කොල්ලෝ ගෙදරට කතා කරලා කියන ට්‍රේනින් ඉන්නේ කියලා 500ක් විතර ඉන්නේ කොමාරණ උන් ඇවිල්ලා මහින්දායි ගෝඩා බැසිල් ජොනි ආමත් මේ ලයිකේ ගෝඩර කඩේ යන පුත දෙනෙම් ඉන්නවා ඔය දේ වහන අංශ මිනිස්සු ඔය දේ ගැර ගැලපෙන්නේ නැපා ගන්න මොන ගල්පාරක් කරේ කියලා ගන්න මොන කොහොම ගේන්දියක් තියෙන මට මෙහෙම මොනවද කරගන්න බැරුණා මහන්සිපුරින් බස් එක අරන් ගියා ගෝල් බස් එක අරගෙන කොල්ලන්න ගහන්න අද අපි යනවා සුමිත් ගහන්න මහන්සිපුරට අවුන ආවට පාඩි කරන ඉන්න කට්ටිය ඔක්කොම ඉන්න යුකේ සුමිත් හම්බෙන්න නම් අපි යුකේ සුමිත් හම්බෙන්න හැබැයි මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවද වැඩිබම් කියලා. යුකේ ගමිතුත් නේ. යුකේ අයියා